මම ඔබට යමක් මතක් කරන්න කැමතියි. ඔබ උපන්දා සිට ජීවිතේ හොයපු දෙයක් තියෙනවා. මේ හොයන්නේ මොකද්ද කියන එක ගැන සමහරට ඔබට අදහසක් නැහැ. මේ මුළු ජීවිත කාලය පුරාවටම ඔබ යමක් හොයනවා. මේ හොයන්නේ මොකද්ද කියන එක සමහර විට කීප දෙනෙකුට විතරක්, බොහොම කලාතුරකින් කීප දෙනෙකුට විතරක් යමක් හොයන බව හරි අවබෝධ වෙන්න පටන් ගන්න. මම මේ ජීවිතේ යමක් හොයනවා. සමහරට ඔබ ජීවිතේ එක්තරා වෙලාවක රැයට නිදාගෙන උදේ හැරිච්ච වෙලාවකදී, නැත්නම් ජීවිතේ මොකක් හරි ගැටලුවක් ආපු වෙලාවකදී, එහෙම නැත්නම් සමහර විට අර අපි කිව්වේ අර එකපාරම නිකන් අකුණක් ගැහුවා වගේ එකපාරම ජීවිතේ මේ යමක් හොයන බව, තමයි යමක් හොයන බව ගැන මේ විදිහට අදහසක් එන්න පටන් ගන්නවා ඔබට. හැබැයි බොහෝ පිරිසකට මෙන්න මේ අවබෝධයවත් එන්නේ නැහැ. මේ යමක් හොයන බව, මම මේ ජීවිතේ යමක් හොයනවා, ඒතේ හොයන දේ මොකද්ද කියලා අදහසක් නැති වුණත් මේ යමක් හොයන බව ජීවිතේ මේ මොකද්ද, මේ මොකද්ද, මේ සිස්ටම් එක මොකද්ද, මේ ජීවිතේ මොකද්ද, මේ ලෝකය මොකද්ද, මේකේ තේරුම කියන අන්න ඒ තැනට සමහර විට ඔබ කීප දෙනෙකුට හරි සමහර විට ඒ අදහස ඇවිල්ලා ඇති. මොකද්ද මේ මම මේ කරන්නේ, මොකද්ද මේකේ තේරුම? හැමදාම එකම චක්‍රයක හිර වෙලා ඉන්නවා. මොකද්ද මේකේ තේරුම? මේක ඉක්මවා යන්න බැරිද? මේකෙන් එහා ගිය යමක් නැද්ද කියලා ඔබ ට මෙහෙම අදහසක් එන්න පුළුවන්. ඉතින් මේ බොහොම කීප දෙනෙකුට විතරයි මෙන්න මේ මට්ටමට හරි මේ මොකද්ද මේ ජීවිතේ කියන එක හරි තෝරගන්න උවමනා වෙන්නේ බොහොම කීප දෙනෙකුට විතරයි. නැත්තම් ඔබ මොකද වෙන්නේ? නැත්තම් ඉතින් මේ අර ඔබ හොයන යමක් තියෙනවා, මේ මොකක් හරි හොයන යමක් තියෙනවා. ඒ හොයන යමට ඔබ කරන්නේ සමාජයේ අනිත් අය විසින් දීලා තියෙන ක්‍රමවේදයන් අනුගමනය කරන එක. ඉතින් සමහරට ඔබ පොඩි කාලේ මතක් කරගන්න, පොඩි කාලේ සමහර විට ඔබ පොඩි කාලේ බොහොම නිදාසෙ හිටියද නැද්ද? ඇත්තරම බොහෝ නිදාසෙ හිටියානේ. ඔබට තිබුණාද බයක් හෙට දවසේ මොනවා වේවිද කියලා? බයක් තිබුණ නැහනේ. හෙට දවසේ මොනවා වේවිද? රස්සාව නැති වේවිද? හෙට කන්න හම්බේ වේවිද? එහෙම ප්‍රශ්නයක් තිබුණ නැහනේ ඔබට. ආයෙ ඔබ පොඩි කාලේට ගිහිලා මතක් කරගත්තොත් ඔබට කිසි ගැටලුවක් තිබුණ නැහැ. ඔබ සෙල්ලම් කරන්න හිතුණාම සෙල්ලම් කරා, බඩගිනි වුණාම කෑවා, ඊළඟ නිදා ගන්න ඕනි වුණාම නිදාගත්තා. බොහොම නිදහසේ හිටියා. ඉතින් ඔහොම ඉඳිද්දි ඔබට ප්‍රශ්න ටිකක් එන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔබට සමාජයේ විසින්, දෙමව්පියන් විසින්, විවිධාකාර අය විසින් ඔබට විවිධාකාර අපි අර කියන්නේ ටාගට් දෙන්න පටන් ගත්තා. හොඳට ඉගෙන ගන්න ඕනි කියලා කිව්වා. රස්සාවක් කරන්න ඕනි කියලා කිව්වා. කසාද බඳින්න ඕනි කියලා කිව්වා. ඇවිල්ලා ඇහුවා, තාම ඔබ ගෑනු ළමෙක් එක්කවත් යාළු වෙලා නැද්ද? තාම පිරිමි ළමෙක් එක්කවත් යාළු වෙලා නැද්ද කියලා මෙහෙම අහන්න පටන් ගත්තා. තාම ඊට පස්සේ තාම පන්තිය කීවෙනියද කියලා ඇහුවා. ඕම ඉඳලා හරියන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මේ විසම සයිකල් එකට, එහෙම නැත්නම් මේ විසම චක්‍රයට ඔබ වැටෙන්න, ඇද වැටෙන්න පටන් ගත්තා. ඉතින් දැන් මේ දුන්නු ටාගට් ටිකත් එක්ක, මේ දුන්නු සමාජය විසින් ඔබට සකස් කරලා දුන්න, දෙමව්පියන් එහෙම නැත්නම් නෑදෑය විසින් ඔබට සකස් කරලා දුන්න මේ චක්‍රය ඇතුලේ ඔබ හිර වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔබට මතකද ඔබ අර පොඩි කාලේ තිබ්බ නිදහස ටික ටික මොකද වෙන්න පටන් ගත්තේ? වෙනස් වෙන්න පටන් ගත්තා නේද? ඊට පස්සේ යන්න දැන් ඔබ මොන්ටිසෝරි යනවා, ඉස්කෝලේ යනවා, ඊළඟට විභාග තියෙනවා, ඊළඟට දැන් එක එක බලාපොරොත්තු වෙන ඔබ බය කරනවා. දැන් ඔබට හොඳට ඉගෙන ගත්තේ නැතුනොත් ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි, ඔබට අනාගතය ඔබේ විනාශ වෙයි කියලා මේ විදිහට නොයෙකුත් ආකාරයේ බර ටිකක් ඔන්න දැන් ඔබට වැටෙන්න පටන් ගත්තා. දැන් මෙහෙම බර ටිකක් මෙහෙම වැටෙන්න පටන් ගත්තාට පස්සේ දැන් ඊට පස්සේ මේ සමාජයේ විසින් ඔබට දීපු ඒ ටාගට් ටික ළඟා කර ගැනීම සඳහා, ඇචීව් කර ගැනීම සඳහා දැන් ඔබ වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මෙතන ඉඳන් ඔබ අර පොඩි කාලේ තිබ්බ නිදහස ඔබට නැතුව ගිහිල්ලා, අර ඕන වෙලාවකට කන්න
බඩගිනි වුණාම කාල නිදාගන්න ඕනි වුණාම නිදාගෙන, සෙල්ලම් කරන්න වුණාම සෙල්ලම් කරන්න ඕනි තැනින් ඔබ අත මිදිලා ගිහිල්ලා, අර නිදහස ඇහිරිලා ගිහිල්ලා, දැන් ඔබ අර දීපු අරමුණු ඔස්සේ, අර දීපු ටාගට් වලට වැඩ කරන රොබෝවක් බවට හිමීට ක්‍රම ක්‍රමයෙන් පත් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ පටන් ගත්තු මේ පොඩි කාලේ මේ පටන් ගත්තු මේ පටන් ගැනීමල එන්න එන්න වැඩි වුණාද අඩු වුණාද ක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඔබ හොඳට බලන්න, ඔබේ ජීවිතයේ මේ ක්‍රමක්‍රමයෙන් මේ වැඩපිළිවෙල එන්න එන්න වැඩිවීම මිසක් අඩුවීමක් තිබුණේ නැහැ. අර කවදාවත් අර පොඩි කාලේ තිබ්බ අර සතුට සැනසුම ආයේ නැවත හම්බුණාද? කොච්චර උත්සාහ කරත් ඒ තිබ්බ නිදහස, ඒ තිබ්බ සැහැල්ලුව කවදාවත් ආයේ ඔබට හම්බ වුණේ නැහැ. එන්න එන්න ඔබට අර දඩු අඬුවකට දාලා හිර කරනවා වගේ තැනකට තමයි ඔබ පත් වුණේ. ඉතින් දැන් මෙහෙම ක්‍රමයෙන් ඇවිල්ලා ඊට පස්සේ එන්න එන්න විභාග අමාරු වුණා, එන්න එන්න තියෙන ටාගට් වැඩි වුණා. ඊට පස්සේ මේකට හැම වෙලාවෙම ඔබට යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා, දැන් මේකෙන් නැතත් ඊළඟ එකෙන් අපිට නිදහසක් ලැබෙයි කියලා. විභාගේ සමත් වුණාට පස්සේ අපිට නිදහසක් හම්බ වෙයි, උපාධිය ගත්තට පස්සේ නිදහසක් හම්බ වෙයි කියලා. එහෙම නැත්තම් විවාහ වුණාන් පස්සේ මේ නිදහස මට ලැබෙයි, වාහනයක් ගත්තම් පස්සේ මේ නිදහස ලැබෙයි, ගෙයක් හැදුවට පස්සේ මට මේ නිදහස හම්බේ, රැකියාවක් ලැබුණට පස්සේ මේ නිදහස හම්බේ, රැකියාවේ උසස් වීම ලැබුවට පස්සේ මට මේ නිදහස හම්බේ. මේ විදිහට නැවත නැවත මේ බලාපොරොත්තු වෙමින් ඒ බලාපොරොත්තු ඔස්සේ යන ගමනක් තමයි තිබුණේ. ඉතින් හැබැයි ඒ හැම දෙයක්ම ලැබෙනකොටම ඒ ලැබෙන මොහොතේම ඔබට අහිමි වෙච්ච දෙයක්ත් තිබ්බා. ඒකට ලොකු මිලක් ගෙවලා තමයි ඔබට ඒ දේ නැවතත් ලැබුණේ. ඉතින් දැන් ඔබ මේ දේවල් අස්සේ මේ දේවල් ලබා ගැනීම සඳහා දැන් ඔබට අර ජීවිතේ තිබ්බ එකම විසඳුම කියලා ඔබට පෙනුනේ මේ දේවල් මේ විදිහට නැවතත් ලබා ගැනීම, දේවල් අලුතෙන් දේවල් ලබා ගැනීම, එක්ක වාහනේ මාරු කිරීම, එක්ක රස්සාව වෙනස් කිරීම, එක්ක විවාහ වෙලා ඉන්න සහකරුවා සහකාරිය වෙනස් කිරීම, එහෙම නැත්නම් අලුතෙන් දරුවෙක් ලබා ගැනීම, ගෙය වෙනස් කිරීම, පදිංචිය වෙනස් කිරීම, රට වෙනස් කිරීම, මේ විදිහට වෙනස් කළ අලුතෙන් දෙයක් ලබා ගැනීම, නැවතත් මේ අලුතෙන් දෙයක් ලබා ගන්න උත්සාහ කරන හැම උත්සාහයක් තුළදීම ඔබේ අර නිදහස ඇහිරුණා. ලොකු මිලක් ගෙවල තමයි ඒක ඔබට නැවත ලබා ගන්න, ඒක ඒ දේවල් ඔබට ලබා ගන්න සිද්ධ වුණේ. හැබැයි ඒ ලබාගත් මොහොතෙත් නැවතත් తాවකාලික ඔබට යම් කිසි සැනසීමක් සතුටක් ලැබුණත් නැවතත් ආයි ඒක ලැබිච්ච මොහොතේ සිටම නැවතත් ඔබ ආයි මේ විෂම චක්‍රයකට වැටුණා මිසක් එයින් ගැලවීමක් නම් හම්බ වුණේ නැහැ. ඉතින් දැන් මේ විදිහට දැන් අර අපි ජීවිතේ අර යමක් හොයන තැනට ආවනේ. දැන් මේ ජීවිතේ යමක් හොයන තැනට ආවට පස්සේ අර ජීවිතේ මොකද්ද කියන එක හොයන තැනට ආවට පස්සේ අපි මේකට විසඳුම් හොයන්න ගියේ අපිට සමාජය විසින් දීලා තිබුණු, සමාජය විසින් කියලා දීලා තිබුණු ඒ ක්‍රමවේදයන් ඔස්සේ. ඉතින් මේ ක්‍රමවේදයන් ඔස්සේ ගිහිල්ලා ඒ ඔබ හොයන දේ සාක්ෂාත් කරගත්තු එකදු කෙනෙක්වත් හම්බ වෙලා තියෙනවද? ඔබේ සීයා, ඔබේ ආච්චි, ඔබේ තාත්තා අම්මා, ඔබේ පවුලේ ඉන්න සියලු දෙනාම, සමාජයේ ඉන්න සියලු දෙනාම කවුරුවත් ඒක සාක්ෂාත් කරපු කෙනෙක් ඉන්නවද? හොඳට බලන් ගියන් පස්සේ පිටින් පේනවා අපිට, පිටින් ඒක ලැහුවොත් කියයි, ඔව් මට උපාධියක් තියෙනවා, ඔව් මට සල්ලි තියෙනවා, ඇති වෙන්න සල්ලි තියෙනවා, ඔව් මට හොඳ විවාහ ජීවිතයක් තියෙනවා, ඔව් මට ළමයි ඉන්නවා, හොඳ ළමයි ඉන්නවා. හැබැයි දැන් ආයි ඇතුළට ගිහිල්ලා අර හදවතේ අන්තිම කොන හාරලා බැලුවොත් ලොකු අඩුවක් තියෙනවා ඇතුලේ, ලොකු පීඩාවක් තියෙනවා, ලොකු පීඩනයක් තියෙනවා, ලොකු දුක් විඳීමක් තියෙනවා. ඉතින් මේකෙන් කවදාවත් ඇත්තටම බැලුවොත් සැනසුමක් ලබාගත්තු කෙනෙකුත් නැහැ. අර తాවකාලිකව සුවයක් තිබුණා තමයි, හැබැයි ඒ తాවකාලික සුවය ලබා ගැනීම සඳහා ඔබ ලොකු මහා ලොකු මිලක් ගෙව්වා. ඒ සඳහා
ඔබේ ලොකු ලොකු පීඩාවක ඔබ යෙදුලා හිටියා. ඉතින් මේ ලොකු පීඩාවක යෙදිලා ඉඳලා අර ලබා ගන්න උත්සාහ කරපු දේ තුලින් නැවතත් ප්‍රශ්නේ අලුත් උනාද නැද්ද හොඳට කල්පනා කරලා බලන්න. දැන් ඔබේ ජීවිතයේ මේ සතුට සැනසුම ළඟා කර ගැනීම සඳහා ඔබ ළඟා කරගත්තු දේවල් වලින් ඔබ නැවතත් තවත් අමාරුවේ වැටුණාද නැද්ද හොඳට කල්පනා කරලා බලන්න. තවත් ඔබ හිර වුණාද නැද්ද? ඔබ තවත් හිර කූඩුවටකට ආවුණාද නැද්ද? මෙන්න මේක හොඳට කල්පනා කරලා බලන්න. දැන් ඔබ මේ ප්‍රශ්නේ විසඳන්න කියලා ඔබ මේ ළඟා කරගත්තු මේ ලං කරගත්තු මේ දේවල් ටික හින්දා මොකද්ද වුනේ කියලා පොඩ්ඩක් බලන්න. නැවතත් කල්පනා කරලා බලන්න. දැන් ඔබ මේ ඔබ හිතුවා දැන් මේ මේ වාහනයක් ලං කරගත්තන් පස්සේ ගෙවල් දොරවල් සහ මේ දැන් මේ මේ රස්සාවේ ප්‍රොමෝෂන් එක ගත්තට පස්සේ එහෙම නැත්නම් මේ මේ දේවල් ලං කරගත්තට පස්සේ ඔබේ අර ප්‍රශ්නෙට විසඳුම හම්බෙයි කියලා. හැබැයි ඇත්තටම උනේ විසඳුම හම්බ වෙච්ච එකද ප්‍රශ්නය තව වැඩි වෙච්ච එකද? හොඳට අවංකව බලන්න. හොඳට අවංකව බැලුවොත් මොකද හිතෙන්නේ? අවංකවම බැලුවොත් මොකද හිතෙන්නේ? ඇත්තටම බැලුවොත් අවංකව තමන්ගේ ජීවිතය ගැන අර අපි කියන්නේ රිවිව් එකක් කරනවා කියලා. අපි ජීවිතේ ආයි අනිත් පැත්තට ගිහිල්ලා බැලුවොත් මෙන්න මේ ජීවිතය ගැන අපි අර කියන්නේ ආයි ආපසු හැරිලා ආයි ජීවිතේ දිහා බැලුවොත් ඒ ආපසු හැරිලා ජීවිතේ දිහා බලපු මොහොතේදී ඔබට තේරෙන්න ඇති මේ කිසිම දෙයකින් අර මම බලාපොරොත්තු වෙච්ච දේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණේ නැති බව. තවත් මේ විසඳුම විදිහට මේ ලබාගත්තු දේ තුලින් ආයි මොකද්ද වුනේ? ඔබ දැන් විසඳුම විදිහට ඔබ දැන් ඔබේ ජීවිතයට විසඳුමක් විදිහට ඔබට ලං කරගත්තු දේවල් වලින් මොකද්ද වුනේ? දැන් සමහර විට ඔබ රස්සාවේ ප්‍රොමෝෂන් එක බලාපොරොත්තු වුනේ ජීවිතයට විසඳුමක් විදිහට. එහෙම නැත්නම් ඔබ විවාහ වුණේ ජීවිතයට විසඳුමක් විදිහට. ඔබ සල්ලි වැඩිපුර හම්බ කරන්න ගිය ජීවිතේට විසඳුමක් විදිහට. හැබැයි දැන් මේ හැම එකකින්ම ආයි මොකද්ද උනේ? මේ හැම උත්තරයක්ම ආයි මොකද්ද උනේ? අලුතෙන් ප්‍රශ්න ඇති කරාද නැද්ද? මේ හැම විසඳුමකට තුලින්ම ඒ හැම විසඳුමක්ම නැවත ඔබට අලුතෙන් ප්‍රශ්නයක් ඇති කරා. හොඳට බලන්න ජීවිතේදී ආයි හැරිලා බලන්න. මම මෙහෙම කිව්වට බොහොම කලාතුරකින් ගෙනෙකුට තමයි එහෙම හරි තමන්ගේ ජීවිතය ගැන රිවිව් එකක් කරගන්න පුළුවන්. ආපසු හැරී බැලීමක් කරන්න පුළුවන් තරම් මානසික මට්ටමක් ඇතින්නේ. ඇයි දැන් ඔබ මේ විසම චක්‍රය තුල කොයි තරම් හිර වෙලා ඉන්නවද කියනවා නම් ඔබට නැවතිලා එක මොහොතක් නැවතිලා මොහොතක් මේ බලන්න ආපසු හැරී බලමක් බලන්න මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ. දැන් මම මේ විසඳුමක් හොයාගෙන යනවා. මම අර පොඩි කාලේ තිබ්බ මට අර සුවේ සැනසුම දැන් ආපෝ කවදාවත් මට හම්බ වුණේ නැහැ. මොකද්ද මේකේ තියෙන වැරද්ද කියලා ආපෝ බලන්නවත් සැනසුමක් ඒ කියන්නේ ඉවසිල්ලක් ඒ සඳහා අවකාශයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින් කීප දෙනෙකුට විතරයි. මම මේක නිකන් උපමාවකින් ඔබට මේ කතාව කියන්න. දැන් හිතන්න ඔබේ ඇඟේ තියෙනවා දදයක් එහෙම නැත්නම් කුෂ්ඨයක් දාලා තියෙනවා ඔබේ ඇඟේ. දැන් මේක කසනකොට සුවයක් දැනෙනවා නේද? දැන් මේක කසනකොට తాවකාලික සුවයක් තියෙනවා. මේ කුෂ්ඨේ කසනකොට එහෙම නැත්නම් මේ දදේ කසනකොට ඔබට తాවකාලික සුවයක් තියෙනවා. හැබැයි ඒ తాවකාලික සුවයෙන් ඔබට ලොකු මිලක් ගෙවන්න සිද්ධ වෙලා ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙලා දැන් ඊට පස්සේ දැන් මේක කසනකොට සුවයිනේ. දැන් මේක කසනකොට සුවේ හින්දා දැන් අපේ බලාපොරොත්තුව තියෙන්නේ මොකද්ද? මේක සුවපත් කර ගැනීමද? ඇත්තටම අපේ අපි කරන්නේ සුවපත් කර ගැනීම නෙමෙයි. දැන් මේක එක කුෂ්ඨයක් තියෙනකොට ඒක කසනකොට සුව එකයි නම් කුෂ්ඨ දෙකක් තියෙනකොට සුව කීයක්ද? දෙකයි. තේරුණාද මම මේ කියන එක? එක කුෂ්ඨයක් අසනකොට එක සුව එකයි නම් කුෂ්ඨ දෙකක් අසනකොට සුව දෙකයි. ඉතින් දැන් ඔබ මොකද කරන්නේ? දැන් එක කුෂ්ඨයක් තියෙනවා ඒක කසනකොට සුව එකයි,
ඔබ මොකද කරන්නේ එහෙනම්? මොකද මේ කුෂ්ඨය වැඩි දියුණු කර ගැනීම හෝ මොකද්ද තව කුෂ්ඨයක් හදා ගැනීම, තව දදයක් හදා ගැනීම. එතකොට අන්න සුව දෙකයි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් දෙකට දෙකයි නම් තුනක් තිබුණොත් සුව තුනයි. ඉතින් ඔය විදිහට ඔබ ක්‍රමක්‍රමයෙන් මේ කුෂ්ඨ ගාන වැඩි කරගෙන යනවා, දද ගාන වැඩි කරගෙන යනවා. ක්‍රමක්‍රමයෙන් මේක වැඩි කරගන්නවා. හරි. දැන් මේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරගන්න යන වේගය කොච්චර වැඩි වෙනවද කියනවා නම් අන්තිමේදී ඔබට අමතක වෙනවා. මොකද්ද? අර කුෂ්ඨයේ කසන්න අමතක වෙනවා. ඒ කසන සුවේව ලබා ගන්න ඔබට අමතක වෙනවා. ඇයි? දැන් ඔබ උත්සාහ කරන්නේ අලුතෙන් කුෂ්ඨ හදාගන්න. අර අලුතෙන් කුෂ්ඨ හදාගන්න යන වේගය වැඩිකමට ඔබට අර තීන පරණ කුෂ්ඨයේ කසා ගන්නවත් ඔබට මොකද්ද? වෙලාවක් නැතුව යනවා.